ඉතින් කොහොමද? ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දුන්න මෙන්න මේ අලුත්ම නැෂනල් ෆොයිල් පාස් එක ගැන. ඉතින් ඔයා තවදුරටත් ශ්‍රී ලංකාව තුළ තෙල් පොලිම ඉන්න දෙයක් නැහැ. එමන තෙල් පොලිම හිටියා කියලා ඔයාලට තෙල් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට විසඳුමක් ඉදිරි ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දීලා තියෙනවා. මෙන්න මේ නැෂනල් ෆොයිල් පාස් එක. ඉතින් ඔයාට මෙන්න මේ ෆොයිල් පාස් එක නැතුව ඉදිරියේදී ඔයාලට තෙල් ගෑනීමේ හැකියාවක් නැහැ. ඉතින් ශ්‍රී ලංකා රජය විසින් මෙන්න මේ පාසකම හඳුන්වා දීලා තියෙන්නේ ෆෝලින් නැති කරන එකට වඩා ඇත්තටම එක වාහනයකට වැඩියෙන් තෙල් ලබා ගැනීම එක වළක්වන්න නැෂනල් ෆොයිල් පාස් එක හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ නැෂනල් ෆොයිල් පාස් එක අපි රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක හරි ඔයාගේ ලැප්ටොප් කම්පියුටර් හරි ගන්න. ඉතින් අන්න ඒකේ තියෙන වෙබ් බ්‍රවුසර්ස් ඔයාගේ කැමති වෙබ් බ්‍රවුසර්කින් ඔයාට Google ඕපන් කරගන්න පුළුවන්. ඉතින් අපි වෙබ් බ්‍රවුසර් එක අපි ඕපන් කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට බලන්න පුළුවන් Google ට්‍රෙන්ඩින් ලිස්ට් එක මෙන්න ශ්‍රී ලංකාවේ තියෙන නැෂනල් ෆොයිල් පාස් ශ්‍රී ලංකා කියලා ට්‍රෙන්ඩින් ලිස්ට් එක දෙන. ඉතින් මේ වෙනකොට ගොඩක් අය ශ්‍රී ලංකාවේ Google එකේ සර්ච් කරන්නේ මෙන්න මේ නැෂනල් ෆොයිල් පාස් එක කොහොමද රෙජිස්ටර් කරගන්නේ කියලා. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ URL bar එකට ගියන් පස්සේ ඔයාට URL එක ටයිප් කරන්න තියෙනවා. හරියටම ටයිප් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට fullfast.gov.lk කියන මෙන්න මේ වෙබ්සයිට් එක තමයි සර්ච් කරන්න ඕනේ. හරි මෙන්න මේ වෙබ්සයිට් එක මෙන්න මෙහෙම සර්ච් කරාන් පස්සේ අපිට ඉතින් මේ වෙබ්සයිට් එක මම URL එක එමෙන්නත් මෙන්න මේ වෙබ්සයිට් එක මම හරියටම මගේ YouTube video description එකේ දාලා තියෙන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් නැෂනල් ෆොයිල් පාස් එක register කරගන්න තියෙන වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ විදිහට ගියන් පස්සේ ඔයාට භාෂා තුනක් තියෙනවා. ඔයාට අවශ්‍ය භාෂාව තෝරගන්න මුලින්ම තියෙන ඉංග්‍රීසි තියෙනවා, ඊට පස්සේ සිංහල තියෙනවා, ඊට පස්සේ දෙමළ තියෙනවා. මෙන්න මේ ඉංග්‍රීසි, සිංහල, දෙමළ මෙන්න මේ භාෂා තුනෙන් එකක් ඔයා තෝරගෙන ඔයාට මේ නැෂනල් ෆොයිල් පාස් එක register කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් නැෂනල් ෆොයිල් පාස් එක register කරගන්න තියෙන details. මෙන්න මේ විදිහට අපි අතුලට ආවන් පස්සේ මුලින්ම ඔයාට බලා ගන්න පුළුවන් අපේ details ටික තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික fill කරගන්න ඕනේ. ඉතින් ඔයාගේ මුලින්ම ඔයා තුලත් කරන්න ඔයා ජාතික හැඳුනුම්පත් අංකය. එහෙම නැත්නම් මේ නැෂනල් ID කාඩ් එක හරි ඔයාගේ පාස්පෝර්ට් එක හරි නැත්නම් ඔයාගේ business ID එක හරි මෙන්න මේ විදිහට ඔයාට හරියටම ඔයා එකේ තියෙන අංක බලලා හරියටම දැන් V සමානයික අවසාන B තියෙනවා නැත්නම් ඒ වෙනුවට අංක 12ක් එනවා. ඉතින් අන්නේ ඒක හරියටම බලලා ඔයා register කරගන්න මෙන්න මෙතන type කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් යාපද ෆෝන් නම්බර් එක දාන්න ඕන ඔයාගේ. ඉතින් ෆෝන් නම්බර් එක දාලා මොකද ෆෝන් නම්බර් එක හරියටම දාගන්න. මොකද ළඟ තියෙන ෆෝන් එක නම්බර් එකක් දාගත්තෙන් තමයි ඔයාලට ගොඩක්ම ලේසි වෙන්නේ. නැත්නම් ඔයාගේ ළඟ තියෙන ෆෝන් නම්බර් එක දාගන්න. ඉතින් ඔයාගේ ෆෝන් නම්බර් එක මේක ටයිප් කරගත්තාන් පස්සේ ඔයා මෙන්න මෙතන තියෙනවා send OTP කියලා. ඉතින් මෙන්න මෙතන send OTP කියන එක ඔයා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා 19:19 ඔයාට OTP එක send කරලා. ඉතින් මේ OTP එක ආපු හරියටම ඔයා අංක ටික බලලා OTP එක ටයිප් කරලා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කළා ඔයා වෙරිෆයි බටන් එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ නම එනවා, එහෙම නැත්නම් ඔයාගේ ඇඩ්‍රස් එක. ඉතින් මෙන්න මේ විදිහට ඩීටේල්ස් ටිකක් ඉල්ලනවා. ඉතින් ඔයාගේ මුලින්ම නම පැහැදිලි. ඔයාගේ නම හරියටම ඔයා ඇතුළත් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ලිපිනය අහනවා. ඔයාගේ නිවැරදි, එහෙම නැත්නම් හරි ලිපිනය ඔයා ඇතුළත් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ වාහන නම්බර් එක දාන්න. ඉතින් පළවෙනි කොටුව ඔයාලට බලා ගන්න පුළුවන් වාහනේ ඉංග්‍රීසි අකුරු. සමහර වෙලාවට ඉංග්‍රීසි අකුරු 3 තියෙනවා නැත්නම් ඉංග්‍රීසි අකුරු 2 තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා ඉංග්‍රීසි අකුරු 2 තියෙන අය 2 ටයිප් කරගන්න, ඉංග්‍රීසි අකුරු 3 තියෙන අය 3 ටයිප් කරගන්න. ඉතින් ඊළඟ කොටුව ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වාහනේ නම්බර් ප්ලේට් එකේ තියෙන ඉලක්කම් 4. ඉතින් මෙන්න මේ ඉලක්කම් 4 ඔයා ටයිප් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ වාහනේ වර්ගය තෝරගන්න තියෙනවා. ඔයාගේ වාහනේ වර්ග ඔයාගේ කාර් එකක් වෙන්න පුළුවන්, බයික් එකක් වෙන්න පුළුවන්, බස් එකක් වෙන්න පුළුවන්, වෑන් එකක් වෙන්න පුළුවන්, ලොරි එකක් වෙන්න පුළුවන්. මෙන්න මෙතන ඔයා කැමති ඔයාගේ වාහනයට අනුව සිලෙක්ට් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ වාහනේ චැසි අංකය ඇතුළත් කරන්න තමයි තියෙන්නේ. ඒ වාහනේ චැසි අංකය අනිවාර්යයෙන්ම ඔයාලට එන්නේ මේ කැපිටල් අකුරු වලින්, ඉංග්‍රීසි කැපිටල් අකුරුවෙන් තමයි එන්නේ. ඉතින් ඒක හරියටම ඔයා බලලා ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ වාහනේ ඉන්ධන වර්ගය අහනවා, පෙට්‍රෝල් ඩීසල්ද. හරි. ඔයාගේ පෙට්‍රෝල් ඩීසල් කියන එක හරියටම ඔයා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ පහලින් තියෙනවා ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් කියලා වෙනම කොටුවක්. ඉතින් අන්න ඒක ඔයා සිලෙක්ට් කරගන්න. මොකද මේ ඔයාගේ ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් වලට එහෙම නැත්නම් ඔතන තියෙනවා I am agree කියලා. I agree කියන එක ප්‍රෙස් කරගන්න. ඉතින් ඔයා agree වෙන්න ඕනේ මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් එක ඉදිරියට කරගෙන යන්න. ඊට පස්සේ මෙන්න මේ පහල තියෙන register button එක ඔයා සිලෙක්ට් කරගන්න. හරි. මෙන්න මෙතනදී ෆෝන් එකට SMS එකක් එනවා register වුණා නම්, නැත්නම් ඔයාට මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් registration fail try again to 20 minutes after කියලා වැටෙනවා.
ඉතුන්හා විනාඩි 20කින් පස්සෙ නැත්තම් පැයකින් පස්සෙ ඔයාලට කැමති වෙලාවක මේක සැනසෙර පොඩ්ඩක් බලන්න ඔයා try කරලා මොකද මේ වෙබ්සයිට් එක බිසි නිසා මෙන්න මේ ප්‍රශ්නය වෙන්න පුළුවන් ඉතින් ඔයා try කරලා බලන්න හරි අන්න එතනින් පස්සෙ ඔයාලට register කරන පස්සෙ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් phone එකට SMS එකක් එනවා ඊට පස්සෙ මෙන්න register කරන පස්සෙ QR code එකක් එක්ක අපේ බයික් එකේ number එකත් එක්ක details තියෙනවා හරි ඊට පස්සේ ඔයාගේ foil quota එකත් එක්ක පහලින් පෙන්නන ඔයාගේ ඔයා මේ වෙනකොට කොච්චර තෙල් ප්‍රමාණයක් අරන් තියනවද ඔයා තෙල් ප්‍රමාණය කොච්චර තියනවද කියලා මෙන්න මෙතන පෙන්නනවා ඊට පස්සේ මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් download click කියලා දිනවා QR code එක ඉතින් අන්න එතනින් download කර ගන්න පුළුවන් කියලා ඔයාගේ gallery එකට තමයි මෙන්න මේ QR code එක යන්නේ ඉතින් download QR එකට අමතරව පහලින් දිනවා send QR to my mobile කියලා ඉතින් මෙන්න මේ විදිහට තියනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක ක්ලික් කළා වාර ඕනම වෙලාවක මෙන්න මේ link ඔයාගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මේ national profile pass එකේ QR code එක. දැන් අපි ඔක්කොම කතා කරලා register කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මෙන්න මේකේ appearance එක අපි කතා කරලා ඉවරයි. smartphone එක, tab එකක්, එහෙම නැත්නම් laptop පරිගණකයක්. මෙන්න මේ device තුනක් ආව තියෙනවා නම් මෙන්න මේ tel pass එක ඔයාගේ shade එකට අරයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ තුන ඔයාට ඔයාගේ වාහනයේ තෙල් ගහගන්න පුළුවන්. හැකියාව තියෙනවා මේ device තුනම ගාව නැතිනම් ඒකට ප්‍රශ්නයක් නැහැ ඒකටත් විසඳුමක් තියෙනවා ඒ තමයි මෙන්න මේ තියෙන foil national foil pass එකේ තියෙන මේ code එක ඔයාලට මේක print කරගෙන අරන් ගිහින් ඔයාලට shade එකෙන් තෙල් ගහගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉදිරියේදී ඔයාලට මේ national foil pass එක ඔයාගේ shade එකට අරන් ගිහින් මෙන්න මේක පෙන්නලා තමයි ඔයාලට ඉදිරියේදී තෙල් ගහගන්න තියෙන්නේ ඉතින් එතන ඉන්නවා scan කරන්න ඕක එක්කෙනෙක් පහස් එක ස්කෑන් කරන ඔයා අර මං කියපු ඩිවයිස් තුනෙන් හරි නැත්නම් print කරගත්තු මෙන්න මේ sheet එකෙන් හරි ඔයා ගිහලා එක පෙන්නව ගමන් එතන ස්කෑන් කරන්න වෙනම ඉන්නවා ඉදිරියේදී ඒ කෝඩ් එක ස්කෑන් කරලා එහෙම නැත්නම් ඔය පහස් එක ස්කෑන් කරලා ඔයාට කියනවා එතන ඉන්න එක්කෙනෙක් ඔයාට මෙච්චර තෙල් ගන්න පුළුවන් ඉදිරියේදී ඔයා මෙච්චර කාරගෙන තියෙනවා ඔයාට සීමිත ප්‍රමාණය ඔයාට හරියන ප්‍රමාණය මෙන්න මෙච්චර ඔයාලට තව කොච්චරක් අරගෙන තියනවද ඔයාලට තව ලීටර් කොච්චරක් ගන්න පුළුවන් මෙන්න මේ දේවල් ඔක්කොම මෙන්න මේ national foil pass එකේ තියෙනවා ඉතින් ඒ නිසා ඔයාට ඉදිරියේදී යන්නේ ඒ අධ්‍යක්ෂකම මුහුණ දෙන්න වෙනවා ඉතින් ඇත්තටම මම හිතනවා මෙන්න මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඉතින් ඔයා මේ national foil pass එක register කරන්න යද්දී ඔයාලට ගොඩක්ම errors වැටෙනවා නැත්නම් register එකම fail කියලා වැටෙනවා ඉතින් මෙන්න මේ වලට හේතුව තමයි ඔයාගේ mobile phone number එක වැරදිලා ඔයා type කරලා තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ national identity card එක නැත්නම් ඔයාගේ passport එක එහෙම නැත්නම් ඔයාගේ වාහන ශෂි අංකය වාහන engine නම මෙන්න මේවා අංක ඔයා වැරදිලා type කරලා තියෙන්න පුළුවන් හරියට ඇතුළත් කරන්න ඕනේ මතකයක් දුවම අන්න එතනින් තමයි හරියටම ඔයාගේ මෙන්න මේ registration එක confirm වෙන්නේ එහෙම නැත්නම් තහවුරු වෙන්නේ මෙන්න මේ සියලු දේවල් හරියටම ඇතුළත් කරොත් විතරයි මේ OTP code එක ඉල්ලද්දි සමහර අය හිතනවා මම ගෙදර number එක දාන්න ඕනේ කියලා landline එක දාන්න. ඉතින් landline එක ඇතුළත් කරන්න එපා ඒක ඇතුළත් කරන්න බෑ. ඉතින් අන්න ඒකම විශේෂයෙන් ඔයාලට කියනවා. ඉතින් මේ national foil pass එක ඔයා ඉද පාවිච්චි කරද්දී මෙන්න මේකේ ඔයා උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ලීටර් 5ක් තෙල් ගහගත්ත කියලා. ඉතින් ලීටර් 5ක් ගහගත්ත නම් ඊළඟ දවසේ ආයෙ ගිහිල්ලා ගහන්න තෙල් ගහන්න බෑ ඔයාට. මොකද අර system එකේ වැටෙනවා ඒක. නැත්තම් display වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් ගොඩක්ම මේකෙන් අපිට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අර ගොඩක්ම අනවශ්‍ය දේ කරන්න බෑ. ඉතින් ඇත්තටම ඒකත් හොඳයි. එතකොට අර ඔයා වැඩියෙන් සමහර වැඩියෙන් තෙල් දා ගන්නව නම් වාහනේට ගන්න ඕන. ඉතින් අනිත් එකේ තියෙන අවස්ථාව නැති වෙනවා. ඉතින් අන්න ඒකත් වැලකෙනවා. ඇත්තටම ගොඩක්ම හොඳ දෙයක් ඒක. ඉතින් මෙන්න මේ පහසුකම් ගැන කතා කරද්දී ඇත්තටම මේක කොහොමද ඉස්සරහට වෙන්නේ? එහෙම නැත්නම් මේ තෙල් බෝලි වෙන මනුස්සයන් මේක ස්කෑන් කර කර ඉන්න එක කරදරයක් වේද නැත්නම් හොඳ දෙයක් වේද? මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ගැනත් ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා බලාගමු. ළංගමදී සෙඩ් එක විතරක් නෙවෙයි. ඔයා ශ්‍රී ලංකාවේ ඔයා නුවරින් තෙල් මේ ගැහුවත්, ඔයා අනුරාධපුරෙන් ගැහුවත්, කොහෙන් හරි ඔයා තෙල් මේ ගැහුවත් ඔයාට මෙන්න මේ සිස්ටම් එකේ ඔයාගේ මේක රෙජිස්ටර් වෙලා තියෙන නිසා පෙන්නනවා. ඉතින් ඒ නිසා ඔයාට ඔයාගේ කෝටායක තෙල් ඉවර නම් ඔයාට තව කොච්චරක් තෙල් ගන්න සුදුසුද නැද්ද කියන එකත් එතනින් පෙන්නනවා. ඉතින් තොරතුරු තාක්ෂණික සාධ්‍යමන ඒවා දැනගන්න ඔයා පැතුම් ප්‍රතිමාව YouTube එකේ සර්ච් කරලා මගේ වීඩියෝ එකම ඔයා බලන්න. ඒ වගේම ඉස්සරදී සෝෂල් මීඩියා මාව ෆලෝ කරන්න, ලයික් කරන්න. ඉතින් ඊළඟ දවසේ අපි අලුත් මලුත් වීඩියෝකින් හම්බ වෙමු.